ආයුබෝවන් කිචන් ක්වීන් YouTube channel එකට වෙනද වගේ මිතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න හදන්නේ රසවත් ඩෙසර්ට් එකක්. කියන්නේ රසවත් අතුරුපසක් ලේයර් ජෙලි පුඩින් එකක් තමයි හදන්න හදන්නේ. ඉතාමත් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ පුඩින් එක හදන්න පුළුවන්. ඒ වගේම රස නම් උපරිමයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න හරීම රසවත් ගෙදරට අමුත් එක්ක ආවම ගෙදරට ඉන්න සමාජිකයන්ට කැමට දෙන්න අතුරුපසක් විදිහට ඔයාලට මේ පුඩින් එක හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද හදන්නේ මොනවද අවශ්‍ය කියලා. ඉතින් ඔයා අදම නම් මගේ channel එකත් එක්ක එකතු වුණේ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහස් දක්වන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ මොනවද මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මම මේ සඳහා අරගෙන තියෙනවා ජෙලි පැකට් තුනක්, ඒ වගේම කිරිටින් එකක්. මේ තියෙන මම ගතපු කිරිටින් එක ග්‍රෑම් 510 කිරිටින් එකක් තමයි මම අද අරගෙන තියෙන්නේ. ඔයාලට මේ කිරිටින් ගන්න බැරි නම් මේ සඳහා පුළුවන් පිටිකිරි දිය කරලා ගන්න. ඒ ප්‍රමාණයටම පිටිකිරි දිය කරලා ගන්න පුළුවන්. ඒ වගේම ජෙලි පැකට් සහ ජෙලටින් අවශ්‍ය වෙනවා. මුලින්ම කරන්නේ මම ජෙලි පැකට් පාට තුනකින් තුනක් අරගෙන තියෙනවා. ඒක මේ වගේ භාජන තුනකට දාගන්නවා. පාට තුනකින් ගත්තහම හොඳයි. මේ විදිහට භාජන තුනකට දාගන්නවා. ඊට පස්සේ ජෙලටින් එකතු කරගන්නවා. මේ සඳහා ජෙලටින් තේ හැඳ බැගින් එකතු කරගන්නවා මේ භාජන තුනටම. ඔක්කොම ජෙලටින් තේ හැඳි තුනක් අවශ්‍ය වෙනවා මේ සඳහා. ඊට පස්සේ හැඳකින් මෙන්න මේ ජෙලටින් සහ ජෙලි ටික හොඳට දිය කරගන්න. ඒ කියන්නේ කවලම් කරගන්න. ඊට පස්සේ මේ හැම එකකටම වතුර කප් එකක්, උණු වතුර, තද උණු වතුර කප් එක බැගින් එකතු කරගන්න. එකතු කරලා හොඳට කවලම් කරගන්න. එකම හැඳ පාවිච්චි කරන්න එපා. මේ භාජන තුන සඳහා හැඳ තුනක් භාවිත කරන්න. නැත්නම් එකම හැඳ භාවිත කරනවා නම් ඔයාලා නැවතත් ඒ හැඳ හොදලා ගන්න. ඉතින් මෙන්න මේ වගේ හොඳට දිය කරගන්න. දිය කරලා ඒ මේ ජෙලි හදාගත් මිශ්‍රණ තුන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි කිරි ටික හදාගන්න යන්නේ ඊට කලින් කිරි ටිකට දාන ජෙලටින් ටික හදාගන්නවා. ජෙලටින් තේ මේසෙ හැඳි දෙකක් ගන්නවා. ඒකට මම ඇල් වතුර කප් භාගයක් එකතු කරගන්නවා. ඇල් වතුර කප් භාගයක් එකතු කරලා දිය කරගන්න. එතකොට අපිට දිය කරගන්න හරීම පහසුයි ඇල් වතුරෙන්. ඊට පස්සේ නැවතත් මම උණු වතුර කප් භාගයකුත් වතුර එකතු කරගන්නවා. උණු වතුර කප් භාගයක් එකතු කරලා හොඳට දිය කරන් ඒක පැත්තකින් තියාගන්නවා. මේ තියෙන්නේ මමගත් කිරිටින් එක. ඒක කඩලා මෙන්න මේ වගේ භාජනයකට දාගන්න. ඊට පස්සේ උණු වතුර මේ ටින් එක පිරෙන්න එකතු කරගන්න. හිස් ටින් එකට උණු වතුර එකතු කරගන්න. ඊට පස්සේ හැන්දකින් හොඳට ටින් එකේ තියෙන කිරි ටික ගන්න පුළුවන් විදියට මේ වගේ හොඳට දිය කරගන්න. ඊට පස්සේ දිය කරගත් ටින් එක මේ ටින් කිරියකට දාලා නැවතත් හොඳට කවලම් කරගන්න. හැන්දකින් හෝ කුමක් හෝ උපකරණයකින් හොඳට දිය කරගන්න. ඊට පස්සේ අපි හදාගත් ජෙලටින් මිශ්‍රණය අවශ්‍ය වෙන්නේ දැන්. අන්න ඒ ජෙලටින් මිශ්‍රණයක් දාලා මේ කිරියකට හොඳට කවලම් කරගන්න. ඉතින් ඔයාලට තේරෙනව එහෙනම් මේ පුඩින් එක හදාගන්න හරීම පහසුයි කියලා. හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ ඒක පැත්තකින් තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ ට්‍රේ එකක් අවශ්‍ය වෙනවා. වීදුරු බෝල් එකක්ම අවශ්‍ය නැහැ. ඔයාලට කේක් හදන ට්‍රේ එකක් වුණත් කමක් නැහැ. මේ සඳහා ගෙදර තියෙන කුමක් හෝ ට්‍රේ එකක් ගන්න, මේ පුඩින් එක හදාගන්න. මම ඊට පස්සේ මේ කිරි වලින් කිරි මිශ්‍රණයෙන් කප් එකක් එකතු කරගන්නවා. කප් එකක් මේකට දාලා ශීතකරණේ උඩ කොටසේ තියාගන්නවා. මිනිත්තු 20ක් 15ක් 20ක් වගේ යනකොට මේ වගේ සෙට් වෙනවා. නැවතත් අරගෙන ජෙලටින් මිශ්‍රණයනොත් කප් එකක් දාලා නැවතත් ශීතකරණේ උඩ කොටසේ තියනවා. ඔන්න නැවතත් මං ගත්තා මිනිත්තු 15කට පසුව නැවතත් කිරි එකතු කරගන්නවා. මේ විදියට කිරි සහ ජෙලි මිශ්‍රණයෙන් කප් එක බැගින් දමමින් මාරුවෙන් මාරුවට අධිශීතකරණේ තියන්න තමයි තියෙන්නේ. ඔන්න තවත් පාටක් මම එකතු කරගත්තා. මේ විදියට මාරුවෙන් මාරුවට ඔයාලට මේ මිශ්‍රණය දාගන්න පුළුවන්. ඊට පස්සේ දන්නේම නැතුව ටිකක් උස්සට මේ ජෙලි ලේයර් පුඩින් එක හැදෙනවා.
මිනිත්තු 15ක් වගේ යද්දී නිකම්ම සෙට් වෙනවා මේ ජෙලි ලේය පුඩින් එක. එක තට්ටුවක් සෙට් වෙන මිනිත්තු 15ක් වගේ තමයි අවම යන්නේ. උපරිම මිනිත්තු 20ක් පමණ. හරි. දැන් මම ඔක්කොම ටික හදාගෙන ඉවරයි. මම මේ පුඩින් එක යටින් ක්ලින් ෆිල්ම් එකක් දැම්ම. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි. ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් දැම්මම අපිට ගලවලා ගන්න ලේසි ඉක්මනට. ඉතින් මම ඒක නැවත වෙනම අරගෙන තියාගෙන මෙන්න මේ වගේ කෑලි කපා ගන්න තමයි හදන්නේ. දැන් ඔන්න ශීතකරණයේ තිබිලා ගත්තා. ඊට පස්සේ උඩ මිනිත්තු 15කට පස්සේ අරගෙන මේ පුඩින් එක යට කොටසේ දාලා තියන්න ඕන. උඩින්ම තියන්න එපා, නැත්නම් ගල් වෙයි. ඊට පස්සේ ඔන්න මේ විදිහට කොටස් කපා ගන්නවා. දැන් ඉතින් තියෙන්නේ අපිට කෑලි කපලා රස බලන්න තමයි. මේ බලන්න හරිම ලස්සනයි, හරිම පහසුවෙන් හදාගත්ත, ඔයාලටත් පේනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. තවත් රසවත් වීඩියෝකින් හමු වෙනතුරු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.